මාර්තු 8 වෙනිදා. ඔබ දන්නවා මාර්තු 8 කියන්නේ ජාත්‍යන්තරයේම කාන්තාවන් පිළිබඳව කතා කරන දිනයක්. ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 8. දැන් මේ දවසත් එක්ක ලෝකේ හැම තැනම කාන්තාවන් පිළිබඳව කතා කරනවා. අද ඒ දවස නෙවෙයි, තව දවස් කිහිපයක් තියෙනවා නේද? ඉතින් අපි කල්පනා කළා මේ දිනය තේමා කරගෙන මින් විශේෂයෙන්ම අපේ රටේ කාන්තාවන් පිළිබඳව කතා කරන්න. එක පැත්තකින් නීතිමය කාරණා පිළිබඳ අපේ රටේ කාන්තාවන්ගෙන් තියෙන අවබෝධය, ඒ කොච්චර දැනගත්තත් ඒ දේවල් භාවිත කරන්න තමන්ට තියෙන පෙළඹවීම කොයි වගේද කියලා ටිකක් අපි විස්තරාත්මකව දැන කියාගන්න, සහ ඇත්තටම අපි කාන්තාවන් පිළිබඳව කතා කරන්න ඕනෙයි කියලා කතා කරන්න අපි අද කල්පනා කළා. එම කල්පනා කරද්දී අපි තුන් දිනකට දවසේ මැදිරියට ආරාධනා කළා. විශේෂයෙන්ම ඔබ දන්නවා දැන් මාධ්‍ය ක්ෂේත්‍රය ඇතුලේ විශේෂයෙන්ම මේ කාන්තාවන්ගේ අයිතීන් පිළිබඳව කතා කරනවා, පුවත්පත් ලිපි රචනා වෙන වැඩසටහන් වල සහභාගී වෙලා මේ වගේ මාධ්‍යයෙන් අපට ඒකන කියාදෙන ඉතාම මේ අනික සමාජ මාධ්‍ය ඔස්සේත් බොහොම කතාබහට ලක්වුණු නීතිඥවරයෙක් තමයි නීතිඥ සජීවනී අබේකෝන්. ඉතින් අපි එතුමියට ආරාධනා කළා මේ ප්‍රායෝගික තලයේ මේ දේවල් පිළිබඳව කතා කරන්න එන්න නුගසවුනට කියලා. ආයිබොන් ඔබතුමියට ඒ අතරවාරි අපි තවත් දෙදෙනෙකුට කතා කළා නේද? ඒ තමයි මේ වැඩසටහන රසවත් කරන්න අපට ලස්සන ගීත ලස්සන සංගීතය එකතු කරන්න අපි බොහොම ලාබාල වයසේ වුණත් හැකියාවෙන් පිරිපුන් දෙදෙනෙකුට, යෝන් ශිල්පිනියන් දෙදෙනෙකුට ආරාධනා කළා. ඒ තමයි ඉෂිනි කොඩිකාර සහ නොසිඳි ගමගේ. ඔබ දෙදෙනාවත් ආදරෙන් පිළිගන්නවා ආයිබොන් දෙන්නටම. හරි. ඉතින් අපි මේ කතාබහට පිවිසෙන්න කලින් ඔබ අහලා තියෙනවනේ මේ ලෝකේ පවතින්නේ හිරුගේ රශ්මියනුයි අම්මගේ කිරිවලිනුයි කියලා කියනවා නේද? එහෙම තමයි මැක්සිම් ගෝකි සඳහන් කරන්නේ. ඒ තරමටම මේ ලෝකේ ශක්තිමත්ම කෙනා සහ අනික් අය ශක්තිමත් කරන බලවේගය බවට පත් වෙන්නේ අම්මා. ඉතින් අම්මට ගරු කරන්න, අම්මට ආදරය කරන්න පුරුදු වුණ කෙනා කාන්තාවන්ගේ අයිතීන් පිළිබඳව, කාන්තාවන්ගේ ගෞරවය පිළිබඳව අනිවාර්යම සලකා බලන්නම ඕනේ. ඒ නිසා අපි මේ අපේ සාකච්ඡාවට එන්න කලින් අම්මා ගැන, අම්මගේ සෙනෙහස පිළිබඳව කිවිච්ච අපූරු ගීතයකින් මේ කතාබහ පටන් ගමුද? අපි ආරාධනා කරනවා නොසිඳිට, ඒ වගේම ඉෂිනිට ලස්සන ගීතයකින් මේ සාකච්ඡාව ආරම්භ කරමු කියලා. Thank you.
සිම දෙයකට නොදෙවෙනි වෙන මව් ගුණය නේද මව් සෙනෙහස බුදු ගුණයටවත් නොදෙවෙනි වෙන මේ මව් සෙනෙහස පිළිබඳව අපි කතා කළේ ගෙදර බුදුන් අම්මා කියලා අපි අම්මට කතා කරන්නේ අම්මා ගැන අගය කරන්නේ හැබැයි ඇතම් වෙලාවට සමහර වෙලාවට ඔය කියන මව්වරුන්ගේම මේ මව්වත් බව මව් ගුණය නොඇති නිසාම සමාජයේ ඇතම් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා එහෙමත් වෙලා තියෙනවා ඉතින් ඒ නිසා අද අපිට මේ කාන්තාවන් පිළිබඳ විශේෂයෙන් කතා කරන්න වෙලා තියෙන නිසා අපි සජීවනී මහත්මියගෙන් සාකච්ඡාවට ආරම්භයක් විදිහට දැන් නීතිඥතුමනි අපේ සමාජය ඇතුළේ අපිට ඇත්තටම මේ කාන්තාවන්ගේ අයිතීන් පිළිබඳව හෝ නැත්නම් කාන්තාව පිළිබඳව මෙහෙම කතා කරන්න වෙලා තියෙන්නේ ඇයි ඔව් අනිවාර්යෙන්ම දැන් අපේ මේ ගීතය ගායනා කරපු අපේ නව තරුණ ශිල්පිනියන් දෙදෙනාගෙන්ම මම පටන් ගන්නා මේට අවුරුදු 20කට එහෙම නැත්නම් අපි හිතමු ඊටත් එහා 50කට විතර කලින් මෙවැනි දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒ කියන්නේ මෙවැනි මැදිරියකට ඇවිල්ලා කීබෝඩ් එක ගෑනු ළමෙක් වාදනය කරන ගමන් ගෑනු ළමෙක් ඇවිල්ලා මැදිරියක ගීතයක් ගායනා කිරීම කියන එක ඒක ගැන අපිට කතා ඒ කියන්නේ අපිට හිතා ගන්න බෑ. මොකද මීටත් අවුරුදු 100කට කලින් නීතිඥවරියක් වීම පවා කාන්තාවකට නුසුදුසුයි කියන තත්වය තමයි සමාජයේ පැවතියේ. ඒ කියන්නේ පළවෙනි කාන්තාවට සිද්ධ වුණා කැනඩාවේ බිහිවුණු ඒ කාන්තාවකට පිරිමින්ට විතරයි නීතිඥ වෘත්තිය කියලා තිබුණ නිසා ඇයට සිදු වුණා පිරිමියෙක් විදියට ඇඳගෙන ගිහිල්ලා ලෝ කොලෙජ් එකේ නීති විද්‍යාලයේ ඉගෙනගෙන ඔප්පු කරන්න නැහැ ගැහැණුන්ටත් පුළුවන් කියලා. ඉතින් එතකොට නලින් දැන් අපේ සමාජයේ තවමත් තියෙනවා මේ විදියට තියෙන සමාජ ආකල්ප නිසා ගැහැණු අයට ඉස්සරහට එන්න බැරිකම් සහ ගැහැණු අයට පොඩි කාලයේම හදන වඩන ක්‍රමයක් තියෙනවානේ ඒ ක්‍රමයේ ඇතුලේ සීමාවන් සලකුණු කරලා තියෙනවා ඒ කියන්නේ සමහර ඒවා ඔබ කිව්වා වගේ හොඳට වෙන්නත් පුළුවන් හැබැයි ඇයට පූර්ණව මිනිසෙක් විදිහට තමන්ගේ නිදහස තමන්ගේ අයිතිවාසිකම් සහ තමන්ගේ දක්ෂතාවය ඵලදායීතාවය පෙන්වන්න බැරි විදිහේ යම් සීමාවන් තියෙනවා නම් අපි ඒවට විරුද්ධව කතා කරන්න ඕන මොකද අපි දැන් මේ වෙනකොට මෙතන වාඩි වෙලා ඉන්නේ අතීතයේදී කාන්තාවන් ඒ සම්බන්ධයෙන් හඬ නගපු නිසා මොකද දැන් යම්කිසි කෙනෙකුට කියන්න පුළුවන් ඔය මොකටද හැම වෙලේම කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන්නේ කාන්තා නිදහස ගැන කතා කරන්නේ කියලා නමුත් මේක ඓතිහාසිකව කාන්තාවන් යම්කිසි ආකාරයෙන් දෙවන ගණයේ පුරවැසියන් විදියට සැලකීමේ ප්‍රවණතාවයක් තිබුණා. ඔවුන්ගේ ශාරීරික අවයවවල තියෙන වෙනස්කම නිසාම නෙමෙයි ඒක වෙන්නේ. දැන් අදට වුණත් ගිහිල්ලා බලන්න අදට වුණත් අපි කල්පනා කරලා බැලුවොත් ඇයි බටහිර සමාජයේ කාන්තාවන් වැඩිපුර ඒ කියන්නේ දකුණු ආසියාතික රටවල කාන්තාවන්ට වඩා අඩුවෙන් හිංසනයට ලක් වෙන්නේ. එහෙම නැත්නම් ගෙදර වුණත් ගෘහස්ථ හිංසනයට අඩුවෙන් ලක් වෙන්නේ. ඒකෝර දකුණු ආසියාතික රටවල ඇයි කාන්තාව වැඩිපුර හිංසනයට ලක් වෙන්නේ කියන කතන්දරේ. එහෙම ඊටත් එහා ගිහිල්ලා මුස්ලිම් මූලධර්මවාදී සමාජයන්වල කාන්තාවන්ට අධ්‍යාපන අයිතිය පවා නැහැ. උන් තවමත් ඉන්නේ අර ගල් යුගයේ. උන් කියන්නේ කාන්තාවන් ඉස්සරහට රැගෙන ඒම උන්ට අධ්‍යාපනය ලබා දීම කියන්නේ ඒක නොකළ යුතු දෙයක්. ඔව් පාපයක්. සහ ඒක නිසා තමයි යුසුෆ් මලාලා වගේ කාන්තාවන්ට සිද්ධ වුණේ, ඒ ගැහැණු දරුවන්ට සිද්ධ වුණේ තමන්ගේ රට දාලා අධ්‍යාපනයේ තියෙන තැනකට හොයාගෙන යන්න. ඉතින් ඒක නිසා දැන් අපේ සමාජ ක්‍රමයේ බැලුවත් යම්කිසි ආකාරයකින් තවමත් තියෙනවා ස්වයංවාරණයකුත් දාගෙන ඉන්නවා කාන්තාවන් මේ දේවල් කරන්න හොඳ නෑ, මෙතනට යන්න හොඳ නෑ, තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න හොඳ නෑ. හොඳටම මේක ගැන පැහැදිලි කරොත් අපේ සමාජයේ තවමත් කාන්තාවන්ගේ සම අයිතිවාසිකම් කියන වචනයට බයයි.
අර තේරෙන භාෂාවෙන් කිව්වොත් ටිකක් ඇලජික්කේ වචන. ඒක කතා කරොත් එහෙම යම් කිසි කාන්තාවක් ආයා ටිකක් පණ්ඩිත කාන්තාවක් එයා නිකන් මොකද දන්නේ නැහැ එහෙම කරන්නේ මේ කියලා චුට්ටක් එයාගේ පෞද්ගලිකත්වය හොයලා බලලා හරි පොඩි මඩක් ගහලා ඒ විදිහට මෙයාට මොකක් හරි පෞද්ගලික ප්‍රශ්නයක් ඇති එහෙම කියන තැනකින් තමයි බලන්නේ. හැබැයි මේකට හේතුව වෙලා තියෙන්නේ මම දැන් මේක ප්‍රායෝගික උදාහරණයකින් පැහැදිලි කරන්නම්. මම ඔය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම ඉන්න තැනට ගිහිලා දේශන කරනවා. ඒ දේශන කරනකොට මම අහනවා ඒ අයගේ සියලු මනුෂ්‍යයන්ට සමාන අයිතිවාසිකම් අවශ්‍යද කියලා. ඒතකොට හැමෝම එක හඬින් කියන ඔව් සියලු මනුෂ්‍යයන්ට සමාන අයිතිවාසිකම් අවශ්‍යද කියලා. ඊට පස්සේ මම අහනවා ප්‍රශ්නයක් කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් අවශ්‍යද? ඔන්න එතකොට පොඩ්ඩක් ඈලි මෑලි දුබල ගතියක් පෙන්නනවා මේ දෙයට උත්තර දෙන්න. නිකන් ඒක ඉතින් එච්චරම ඕනෙත් නෑ වගේ කිහිප දෙනයි ඔව් කියලා කියන්නේ. එතකොට අපිට තුන්වෙනි ප්‍රශ්නයක් අහන්න වෙන්නේ නැද්ද? එහෙමනම් අපි සම්පූර්ණ මනුෂ්‍යයන්ට, ඒ කියන්නේ සියලු මනුෂ්‍යයන්ට සමාන අයිතිවාසිකම් ඕනයි කියලා කියන ගමන් කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් ගැන කතා කරනකොට අපි ටිකක් ඒකට හෙසිටේට් කරනවා නම්, පැකිලෙනවා නම්, එහෙමනම් අපිට තුන්වෙනි ප්‍රශ්නයක් අහන්න වෙනව නේද? කාන්තාවන් යනු සම්පූර්ණ මනුෂ්‍යයන් නොවේද? මනුෂ්‍ය භාග විදියටද මේ සැලකෙන්නේ කියලා. ඉතින් අනිත් අතට මිත්‍යා මතයක් තියෙනවා මේ කාන්තාවන්ගේ සමාන අයිතිවාසිකම් කියන්නේ මේ ඔක්කොමලාටම ඕන පිරිමි වෙන්න. පිරිමි වෙන්න දැඟලීමක් තමයි මේ කාන්තාවන්ගේ සමාන අයිතිවාසිකම් ගැන කතා කිරීමෙන් අදහස් වෙන්නේ කියලා. ඒකත් වැරදි අදහසක්. මොකද මේ කාන්තා සමාන අයිතිවාසිකම් කියන වචනය තුල බය වෙන්න දෙයක් නැහැ. මෙතනින් ඉල්ලන්නේ පිරිමින්ට වැඩි අයිතිවාසිකම් හෝ පිරිමින් අභිබවා යාම හෝ එහෙම නැත්නම් ඔක්කොමලාම පිරිමින් වෙන්න යාම නෙමෙයි. මේක අපේ සමාජයේ මොන විදියකටද මන් දන්නේ බීතිකාවක් අදලා තියෙනවා මේ වචනයට. මං අහගෙන පසුගිය කාන්තා ඇමතිතුමිය පවා කියනවා අපිට සමාන අයිතිවාසිකම් ඕනේ නැහැ, අපිට නිසි අයිතිවාසිකම් තිබ්බම ඇති. හැබැයි අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් නීතියේම සඳහන් කරලා තියෙනවා ස්ත්‍රී පුරුෂ භාවය මත කිසිදු වෙනස්කමක් කරන්න බැහැ, සමාන අයිතිවාසිකම් සියලු දෙනාට ලබා දෙන්නට ඕනි කියලා. මේ සමාන අයිතිවාසිකම් කියලා ඉල්ලන්නේ වෙන දෙයක් නෙමෙයි. අපිටත් පිරිමින්ට වගේම හිංසනයෙන් මිදී සිටීමට අයිතිවාසිකම් දෙන්න. කාන්තාවන්ටත් පිරිමින්ට වගේම අධ්‍යාපනයට ප්‍රවේශ වෙන්න, රැකියාවලට ප්‍රවේශ වෙන්න, සමාජ කටයුතු වල නිරත වෙන්න, දේශපාලන කටයුතු වල නිරත වෙන්න, තමන්ට අසාධාරණයක් වුණාම නීතිය ඉදිරියට යන්න ඒ සමාන අවස්ථා ටික දෙන්න කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. එහෙම නැතුව වෙනත් කිසිදු විශේෂ අයිතිවාසිකමක් හෝ පිරිමින්ට නැති අයිතිවාසිකමක් ගැන කතා කරනවා නෙමෙයි. ඒත් එක්කම දැන් ප්‍රසූත නිවාඩු ඇරුණහම ලංකාවේ නීතියේ කිසිම වෙනසක් නැහැ. ශ්‍රී පුරුෂයන්ට දෙගොල්ලන්ටම සමාන අයිතිවාසිකම් තියෙන්නේ, ප්‍රසූත නිවාඩු විතරයි කාන්තාවන්ට තියෙන්නේ. ඒකත් මං හිතන්නේ දැන් පිරිමි අයට දින 3ක් ලබා දෙනවා ප්‍රසූත නිවාඩු. හැබැයි අපිට මේ කාන්තාවන්ට වැඩි අයිතිවාසිකම් තියෙනවා වගේ පේන්නේ කාන්තාවන් තමයි වැඩිපුර අයිතිවාසිකම් කඩවෙලා ගෘහස්ත හිංසනයට ලක් වෙලා, මගතොටේදී හිංසනයට ලක් වෙලා, කියන්නේ කාර්යාලයේදී හිංසනයට ලක් වෙලා කාන්තාවන් තමයි වැඩිපුරම මේ නීතිය ඉස්සරහට, පොලිසිය ඉස්සරහට යන්නේ. ඒක නිසා අපිට පේනවා නිකන් කාන්තාවන්ට වැඩිපුර අයිතිවාසිකම් තියෙනවා වගේ. හරි. දැන් අපි මේ කතා කරන මොහොතේ පවා මේ රූපවාහිනී වැඩසටහන නරඹන ඔබ පවා යම් වෙලාවක මේකින හිංසනයට, පීඩාවට ලක්වන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ හිංසාව පීඩාව දරාගෙන මෙතනින් එහාට ඒකට හඬනගන්න, එමු නැත්නම් මෙතනින් එහාට ඒක මිදෙන්න විදිහක් නැහැ කියලා කල්පනා කරන, දුක් විඳින, තවත් පීඩාවට පත්වන කෙනෙක් වෙන්න පුළුවන්. දැන් අර ඔබතුමිය කිව්ව වගේ සමහර වෙලාවට කාන්තාව මේ ආකාරයෙන් කල්පනා කරන්නේම අපිට සංස්කෘතියෙන් පවර්ලා තිබුණු ආකල්ප ටික හිසේ දරාගෙන එතනින් මිදෙන්න දෙන කම්මැලිකමද, එහෙම නැත්නම් ඌමනාවක් නැතිකමද, එහෙම නැත්නම් මේ අලුත් දැනුම හොයාගන්න තියෙන පැකිලීමද, මේ දේවල් ගැන දැනුවත් වෙලා ඒක ප්‍රායෝගික අත්විඳින දෙන බයද, චුට්ටක් කියන්නේ මේ මේකට හේතුවම කාන්තාවන්ගේ අරගෙන පරණ ආකල්ප ටිකමද මේකට හේතු වෙලා තියෙන්නේ? මෙහෙමයි, කාන්තා පිරිමි දෙගොල්ලන්ගේම තියෙන ආකල්ප පිළිබඳ ප්‍රශ්නයක් මෙතන තියෙනවා. විශේෂයෙන්ම සමහර වෙලාවට දැන් පිරිමි අය අපි මේක වෙන විදිහකට පැහැදිලි කරගමු. දැන් අපි හිතනවා දැන් කාන්තාවකට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා අපි හිතනවා, පිරිමින්ට වගේම ඕන දෙයක් කරන්න පුළුවන් කියලා හිතනවා. හැබැයි
ඇයි එහෙමනම් කාන්තාව දේශපාලනයට එන්න ඇත්තේ? ඇයි විධායක ශ්‍රේණියේ පුටුවල කාන්තාවන්ගේ දායකත්වය අඩු? තවමත් ඇයි එහෙමනම් කාන්තාවන්ගේ ශ්‍රමදායකත්වය 36% ප්‍රමාණයක් තිබෙන්නේ? කියන්නේ සම්පූර්ණ කාන්තා ප්‍රතිශතයේ වැඩි ලංකාවේ පිරිමි ප්‍රතිශතයට වඩා ඒ ඉන්න කාන්තා ප්‍රතිශතයෙන් 36%ක් පමණයි මේ ශ්‍රම බලකායට එකතු වෙලා තියෙන්නේ. ඉතින් එතකොට එතන ප්‍රශ්නයක් තිබෙනවා. ඊළඟට කාන්තාවන් විශ්වවිද්‍යාලවලින් දැන් වෙනකොට වැඩි හරියක්ම පිටවෙන්නේ කාන්තාවන් තමයි. හැබැයි තවමත් ඉහළ පෙළේ ප්‍රමුඛ පුටුවල ඉන්නේ පිරිමි අය. ඊළඟට අපි හිතමු ගෙදර වුණත් මෙහෙම ගෙදර සමහර විට වැරද්දක් කරොත්, ඒ කියන්නේ ගැහැණු පිරිමි දෙගොල්ලම වැරදි කරනවනේ නලින්, අපි මිනිස්සුයෝ නම් අපි හොඳ වගේම නරකත් තියෙනවා. එතකොට දැන් අපි ගැහැණු පිරිමි දෙගොල්ලම වැරදි කරාම ඇයි කාන්තාවට විතරක් ඒකට කුටි කන්න වෙන්නේ? උදාහරණයක් විදිහට දැන් ඕකත් මම දේශනවලදී ගිහිල්ලා අහනවා, ඇයි ඕගොල්ලන් කාන්තාවට පහර දෙන්නේ? එහෙම නැත්නම් ඇයි කාන්තාවන්ට පහර දෙන තත්වයට හිතන්නේ? ඉතින් ඒ අය කියන්නේ බොහෝ වෙලාවට අපි හිතනකොට කාන්තාවන්ගේ වැරදි ලිස්ට් එකක්ම කියන, කාන්තාවන්ගේ කට වැඩි, කාන්තාවගේ මේ අහවල් හැසිරීම වැරදි, කාන්තාව හරියට හැසිරෙන්නේ නැහැ, ඔය වගේ අපි හිතමුකෝ වැරදි ලිස්ට් එකක්ම තියෙන, ඕක ඇත්ත කියලා. හැබැයි ඔය කියන වැරදි පිරිමි අය කරන්නේ නැද්ද? දැන් පිරිමි අයත් හැම වෙලේම කට මේ ලස්සනට පාවිච්චි කරන අයද? ගුණවර්පයක් එහෙම කියන්නෙම නැද්ද? කාන්තාව විතරද කට වැරදි විදිහට පාවිච්චි කරන්නේ? ඊට පස්සේ කාන්තාව විතරද ඔය කියන වැරදි ලිස්ට් එක කරන්නේ? නැහැ. අපි මිනිසයන් වේදයට කාන්තා පිරිමි දෙගොල්ලම වැරදි කරනවා. හැබැයි කවුද උගන්වලා තියෙන්නේ මේ කාන්තාව වැරදි කරාම විතරක් ඒක හිංසනයට පත්වීම සුදුසුයි, කාන්තාව වැරදි විදියට කට පාවිච්චි කරනවා නම් ඒක ගැහුවට කමක් නැහැ, හැබැයි පිරිමියා වැරදි විදියට කට පාවිච්චි කරනවා නම් ඒක නොසලකා හැරියට කමක් නැහැ? කවුද ඕක උගන්වලා තියෙන්නේ අපේ සමාජයට? ඉතින් මේක තනියට මේ කියන්නේ ගැහැණු vs පිරිමි, එහෙම නැත්නම් පිරිමින්ට විරුද්ධව කතා කිරීමක් විදියට දැකීමම අපේ සමාජයේ ප්‍රශ්නයක්. මොකද ඒක නිසා තමයි ගොඩක් අය මේ කතා කරනවට අකමැති. දැන් ගෙදර කාන්තාවක් මම අදත් හිංසනයට පත්වෙයිද? මම මේ මොන වචනේ වැරදුනොත්ද මම අද ගුටි කන්නේ? ස්වාමි පුරුෂයාට මොන විදියේ හැසිරීමක් මගේ අවුල් වුණොත් මට ගුටි කන්න වෙයිද කියන කාරණය හිතේ තියාගෙන හරිම පීඩනයකින් නම් ඉන්නේ ඒ කාන්තාව ගෙදර ළමයින්ගේ කටයුතු යුතුකම් හරියට ඉටු කරයිද? දැන් මගේ ළඟට ඇවිල්ලා තියෙන සේවා දායකවන් කියලා තියෙනවා, එයාගේ ළමයි මේ යව බදාගෙන නිදාගන්නේ රෑට, හේතුව මේ අර තාත්තා ඇවිල්ලා රෑටත් හිංසනයට ලක් කරයි කියලා වගේ හිතනවා. ඉතින් එතකොට ඒ වගේ මං කියන්නේ එක සිද්ධියක් නෙමෙයි, ගොඩක් සිද්ධි තියෙනවා. ඒතකොට මේ විදියට කාන්තාවක් ගෙදර හිංසනයට පත් වෙනවා නම් ඒක අනිවාර්යෙන් ළමයින්ගේ කටයුතු වලට බලපානවා. එතකොට ඒක අවසානයේදී අපි රටට හොඳ පුරවැසියන් බිහි කරනවාය කියන පරමාර්ථයෙන් ගත්තහම අම්මා කියන කෙනා මානසික අසමතුලිතතාවයෙන් නම් ඉන්නේ, හැම වෙලේම මානසික පීඩනයකින් නම් ඉන්නේ, ඇය හරහා ළමයින්ටත් ඒ පීඩනය ගමන් කරන්න පුළුවන්. මොකද සමහර පිරිමි අය අපිට ඇවිල්ලා කියනවා, මිස් මේ අපේ ගෑනුවයි හරි නපුරුයි, ළමයින්ට කෑ ගහනවා එහෙම කියලා. හොයලා බැලුවාම පිරිමි කෙනා කාන්තාවට හිංසනය යොදනවා, ඒ පීඩනය අර බලය අපි සාමාන්‍යයෙන් විවේචනය කරනවානේ අපේ සමාජයේ, වුණත් මේ බලය වැඩි කෙනාට එක නීතියක්, බලය අඩු කෙනාට තව නීතියක් එහෙම කියලා අපි ටිකක් විවේචනය කරනවානේ. ඕක ගෙදරින් තමයි අපිට කියලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ශාරීරික බලය පිරිමින්ට වැඩිනේ. ඉතින් ඒ අය ප්‍රශ්න විසඳන්නේ සමහර විට අතපය පාවිච්චි කරනවා. එතකොට ඒ අතපය පාවිච්චි කරාම ආපහු ප්‍රතිහිංසනය කරන්න කියලා නෙමෙයි මම කියන්නේ. හැබැයි ඒ පීඩනය ළමයි මතින් පිට කරන්න පුළුවන්. එතකොට ඒක එක පැත්තක්. එතකොට ඒකත් රටේ ඵලදායිතාවය පිළිබඳ ප්‍රශ්නයක්. ඊළඟට කාන්තාව ගෙදර ඉඳලා රැකියාවට එනකොට මගතොටේදී බස් රථයේදී ඇයට ලිංගික අතවර සිද්ධ වෙනවා නම් ඇය ඒ කාර්යාලයට එන්නේ පීඩනයකින් නෙමෙයිද? ඇයට යම් කිසි ආකාරයෙන් ඇගේ අකමැත්තට එරෙහිව unwanted sexual welcome, ඒ කියන්නේ ලිංගික ආරාධනාවන් ඇයට ලැබෙනවා නම් ඇයට අවශ්‍ය නොවන ආකාරයේ පීඩනයක් එල්ල කරමින් කාර්යාලය තුල වේවා, එහෙම නැත්නම් මගතොටේදී වේවා, බස් රථයේදී වේවා, නැවත ඒ පීඩනෙන්, ඒකත් රටේ ඵලදායිතාවය පිළිබඳ ප්‍රශ්නයක්. ඒක නිසා මේ කාන්තාවන්ගේ ප්‍රශ්නය හුදු විලාසිතාවක්කට කතා කරන දෙයක් හෝ එහෙම නැත්නම් මේ කතා කරන දෙයක් නැති නිසා කතා කරන දෙයක් නෙමෙයි. අපි සමස්තයක් විදියට සමාජයේ දියුණුව කරා යනවා නම් අපේ ළමයින්ගේ, විශේෂයෙන් අපේ සංස්කෘතිය අනුව ළමයි සමග බැඳලා ඉන්න ඕනේ අම්මා. එතකොට ළමයින්ට
අනිවාරයෙන්ම අම්ම හිංසනයට ලක්වීම හෝ නොවීම කියන කාරණය ළමයින්ගේ පෞරුෂත්වයට බලපානවා. මොකද ළමයි කියන අනුකරණය කරන පිරිසක්. සමහරවිට ගෙදර තාත්තා අම්මට හිංසනය කරනවන. එහෙම නැත්තම් පරුෂ වචනවලින් කතාගන්න ඕනම් ළමයත් ප්‍රචණ්ඩවීමට තියෙන ඉඩ වැඩි. මොකද ඒ ගැන රිසර්ච් වලින් පවා පර්යේෂණ වලින් පවා හෙළි වෙලා තියෙනවා. ඒලා ඒක පිටතට නොපෙනුනාට ඒ මානසික හිංසනය කියන එක සමහරට ඉස්සරහට එන්න පුළුවන්. වැඩිහිටි වියට ලක් වෙලා ඔහු හෝ ඇය විවාහ ජීවිතයක් ගත කරනකොට හෝ රැකියාවක් කරනකොට. දැන් අර ඔබතුමී කියුවාගේ අපි දැන් සාමාන්‍ය අවුරුදු 5ට වගේ අඩු අපේ ගැහණු දරුවේ පිරිමි දරුවේ දූල පුතාල ගත්තොත් මේගොල්ලන් හැසිරෙනකොට එහෙම වෙනසක් අපිට තේරෙන්නේ නැහැ. සමහරවල් පුත්තුන්ට වඩා දූල හරි දඟයි. ඊටත් පයනවා මෙහෙට පයනවා. ඒගොල්ලන්ගෙත් ඒ දෙගොල්ල අතර එහෙම රණ්ඩුවක් ආව දෙගොල්ලම ගහ ගන්නවා සමහර කෙනෙක් අතපය පියාගෙන ඉන්නේ. හැබැයි දැන් මේගොලු තරුණ වියට එළඹුණාට පස්සේ මේ බෙදීම හදාගන කොතනින්ද මේ බෙදීම එන්නේ? පවුලෙන් හදාගත්තු බෙදීමක්ද? සමාජයෙන් ආපු බෙදීමක්ද? එහෙම නැත්නම් දැන් මේගොලු පවුලක් විදිහට එකට එකතු වෙනකොට පිරිමි කෙනෙකුයි ගැහණු කෙනෙකුයි විවාහ බවට පත් වෙනකොට මෙතනින් එහාට උපදේශනයක් නැති සමාජයක් නිසාද? ඒ කියන්නේ ඒගොල්ලන්ට හරියට මාර්ගයට අරගෙන යන්න කවුරුත් උපදෙස් දෙන්නේ නැති හින්දා මොකද මේ වෙනස මේ ඉර ගහගන්නේ කොතනින්ද ඇත්තට මේ විදිහට? ඔව්, ඇත්තටම අපි මිනිස්සෙක් විදිහට කාන්තාව දිහා බලන්න පුරුදු වෙන්න ඕනේ. හේතුව තමයි අපි සමහර වෙලාවට අර දෙවන ගණයේ පුරවැසියෙක් විදිහට, එහෙම නැත්නම් කාන්තාව හැම වෙලෙම පිරිමියාට වඩා යටතින් ඉන්න ඕනේ, එහෙම නැත්නම් සෙකන්ඩරි විදිහට දෙවන ගණයේ විදිහට ඉන්නට ඕනේ කියලා කිව්වහම දෙගොල්ලම පීඩණයෙන් ඉන්නේ. උදාහරණයක් විදිහට දැන් අපි හිතමු ගෙදර වැඩ ටික කරන්න හවුල් වෙන පිරිමියා ඕන තරම් ඉන්නවනේ. එතකොට ඒ සමාජයෙන් සමහර විට අපි හිතමු එදාට ගෙදරට යාළුවෙක් ආවොත් එහෙම ඔයා මේ වැඩත් කරනවද ගෑණිට මොකටද ඔය ගෑනු වැඩ කරන්නේ පිරිමි අන්න ඒ වගේ මත තියෙනවා අපේ. ඒ කියන්නේ පිරිමියාට කරන්න ඕන වැඩ තියෙනවා ගෑනු කෙනාට කරන්න ඕන වැඩ තියෙනවා. අපි ඒ විදිහට බෙදාගෙන ඉන්නවා. එතකොට දැන් අපි කියනවා අපි ඒ සමාජයේ ආකල්පයක් තියෙනවා නිකන් ගෑනු ඉපදිලා ඉන්නේ උයන්න පිහන්න රෙදි හොදන්න ළමයි හදන්න ඒ ටික ඉතින් කොහොමත් ගෑනු වුණාම කරන්නට ඕනේ. දැන් අපි සමහර මහත්තුරු බලන්න උත්තර දෙන විදිය ඔයා මොනවද කරන්නේ මම රස්සාවක් කරනවා වයිෆ් මොනාද කරන්නේ වයිෆ් නිකන් ගෙදර ඉන්නවා. ඒතොර නිකන්ද මේ ගෙදර ඉන්නේ? ඔය බිරිඳක් උදේ නැගිටලා හා උදේ 5 ඉඳලා රෑ 12 වෙනකම් කරන කාර්යය يعني සමහරකට කලින් ඇහැරෙන්නේ නේ. ඔව්, රැකියාවක් කරන කාන්තාවක් නොවුනත් ඇය. දැන් රැකියාවක් කරන කාන්තාවකට නම් ඇත්තටම වැඩ ඉවර වෙලා තවත් රැකියාවකට යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ එක තැනක ඔෆිස් එකක හරි විධිමත් තැනක රැකියාව ඉවර වෙලා නැවත රැකියාවකට යන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් දැන් වෙනකොට අපේ සමාජයේ පිරිමි අය මේ ආකල්ප වැඩි දියුණු කර ගනිමින් ඉන්නවා. නමුත් බලන්න ඒ වැඩි දියුණු කර ගනිමින් ඉන්නවා නැහැ. අපිත් මේ ගෙදර වැඩවලට හවුල් වෙන්නට ඕන කියලා ඒ අය උදව් කරන්න හැදුවාම තොන්න ඒකට මොකක් හරි ආගමෙන් يعني පටු මං කියන්නේ නියම ආගමෙන් නෙමෙයි මොකක් හරි ආගමික දේවල් වලින් උගන්වන්න හදනවා. ඊට පස්සේ මේ බිරිඳට උදව් කරනවා කියන්නේ එහෙම නැත්නම් බිරිඳට යම් කිසි ආකාරයකින් උදව් කරනවා කියන්නේ ඒකත් පාපයක්. ඒකත් අපාය යන්න පුළුවන් වැරද්දක්. ඔය වගේ ඔන්න ආගම් වලින් ඒ පාර උගන්වනවා නෑ නෑ අර ගෑනු කෙනා ඔය ඉන්න විදියටම ඉන්න අරින්න කියන තැන. ඒකට හැබැයි මම අහන ප්‍රශ්නේ මේකයි. දැන් අපි සාමාන්‍යයෙන් සාමාන්‍යකරණය කරනවා කමක් නැහැ ගැහැණු අයට හිංසනය කරාට කමක් නැහැ ගැහැණු අයට අසමාන. මේ මොහොතක් දෙන්න අපි වෙලාව ගන්නවා වෙලාව බලන්න. හරි අපි පැහැදිලි කරමු. ඔව් දැන් මම නීති ආධාර කොමිෂන් සභාවේ තමයි දැනට වැඩ කරන්නේ. එතකොට මගේ ළඟට එනවා ওই හිංසනයට පත් වුණු කාන්තාවන් සමග ඇයගේ දෙමව්පියනුත් එනවා. يعني අම්මයි තාත්තයි දෙන්නත් එනවා. ඇවිල්ලා කියනවා නලින් අම්මලා කියන්නේ අනේ මිස් මම කිව්වා මේ ගෑනු ළම ගෑනු මේ මගේ දුවට කිව්වා ඕවා ඔහොම තමයි කියලා. ඕවා ඔහොම තමයි කියන්නේ මොනවද? ඒ කියන්නේ මේ බැන්දාම ඉතින් කුටිත් කන්න වෙනවා මහත්තයාගෙන්. ඉතින් ඕවා සාමාන්‍ය දේවල් මේ අපිත් ඉතින් ගුටි කාලා තියෙනවා. අපි ගුටි කාපු තරමට මේ අපි ගෙවල් වල දුවගෙන ආවා නම් මේ අය ඉපදිලත් නෑ කියලා තමයි අම්මලා කියන්නේ. හැබැයි තාත්තලා කියන්නේ ඊට වඩා සම්පූර්ණයෙන් වෙනස් කතාවක්. තාත්තා කියනවා අනේ මම මේ අම්ම ගැහුවත් මම කවදාවත් දුවට ගහලා නැහැ. මේ වගේ මලක් වගේ හදාගත්ත දුව. දැන් මේ අසමත් જાති බෑනා මේ ගහලා තියෙනවා. පුළුවන් නම් මේ සොය මිනිහවල්ලා හිරේම දාන්න. අන්න ඒක තමයි තාත්තලාගේ ප්‍රතිචාරය. ඉතින් මම දැකලා තියෙන දේ තමයි ඔය පිරිමි අය නිකන් කිව්වට කමක් නැහැ. ඉතින් ගෑනු හරියට වැඩ කරන්නේ නැත්නම් ගුටි දුන්නට කමක් නැහැ. ගැහුවට කමක් නැහැ කියලා කිව්වට මම දැකලා තියෙන යථාර්ථය තමයි අම්මා කෙනෙකුට වඩා තමන්ගේ දුව මිනිස්සයාගෙන් ගුටි කාලා ගෙදරා ආවම දුක් වෙන්නේ තාත්තා. මල් තමන්ගේ නංගි හෝ අක්කා ගුටි කාලා ගෙදරා ආවම දුක් වෙන්නේ අයියා හෝ මල්ලි.
ඉතිං හැබැයි අපිට සමාජයක් විදිහට අවදානමක් තියෙනවා. මොකද අපි එක පැත්තකින් කාන්තා හිංසනය සාධාරණීකරණය කරනවා. ඒ කියන්නේ කාන්තාව වැරදි කරාම හිංසනය කරාට කමක් නෑ කියන ඒ ආකල්පය අපි නඩත්තු කරනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා අපේ දූල එහෙම ගුටි කන්නත් බෑ. අපේ අක්කලා නංගිලා ගුටි කන්නත් බෑ. ඉතින් ඕක එහෙම වෙන්නේ නැහැ. අපි සමාජයක් විදියට මේ හිංසනය කොයිම ආකාරයකින්වත් සිදු කිරීම ප්‍රතික්ෂේප කරොත් විතරයි අපේ දූල ගුටි කාලා ගෙදර එන එක අඩුවෙන්. හරි, අපි එතනට යන්න ඕනේ. මේ සාකච්ඡාවේ වැදගත්කම තියෙන්නේ එතන. අපි මව ගුණය පිළිබඳව ලස්සන ගීතයක් ඇහුවා. හැබැයි අම්මා ගැන කොච්චර කතා කරත් ඉවර කරන්න බෑනේ. මේ සක්වලේ කොන් දෙකක් හොයාගන්න පුළුවන් නම් ඒ කොන් දෙක ගෑවෙන තරමටම මව ගුණය වැඩි වෙලා යනවා. ඒකට නිමක් කොනක් නැහැ. අවේ නිසා මේ තවත් ලස්සන අපූරු ගීතයක් අපිට අහන්න වෙලාව තියෙනවා. අපි නැවත නොසිඳිටයි, ඒ වගේම විෂ්ණිටයි ආරාධනා කරමු තවත් ලස්සන ගීතයක් අපි වෙනුවෙන් ගයන්න වයන්න කියලා. අපූරු බොම හැඟුම් බර සංවේදී ගීතයක් මව් ගුණය පිළිබඳ. සජීවනි මහත්මිය, දැන් අපි මේ කතා කළා සමාජය ඇති වෙලා තියෙන මේ අයිතීන් පිළිබඳව, කාන්තාවන්ගේ හිංසනීය පීඩනය පිළිබඳ. ඔබතුමා මේ දැනින් නැද්ද මේ අලුත් සමාජයේ අපි අර බලාපොරොත්තු වෙන වෙනස ඇති වෙමින් යනවායි කියලා? අපි දැන් උදාහරණයක් ගත්තොත් එහෙම පෞද්ගලික රෝහලකට ගියොත් එහෙම දැන් දරුවා වඩාගෙන ඉන්න සමාජයට තාත්තා, අර දරුවගේ මල් අල්ලන් ඉන්නේ තාත්තා, අම්මා අල්ලන් ඉන්න සමාජයට දරුවගේ පොත විතරයි. ඒ තරමට අලුත් සමාජයේ මේ කාන්තාවන්ට තියෙන ගරු කිරීම, බෙද
බෙදා හදා ගැනීම ඇතිවීමෙන් පවතිනවා. මේකත් යම් විදිහකට දකින්න පුළුවන් දෙයක් නේද? ඒ විදිහේ දැනුම නිසාද ඒගොල්ලන්ගේ? ඔව් අනිවාර්යෙන්ම. ඒ කියන්නේ දැන් ඒක අපේ කලින් සමාජයේ තිබුණා මේ ගැහණු වැඩ කිරීම හරිම මදිකමක් විදියට. හැබැයි දැන් ඒ සමහර සමාජයේ ඉන්නවා ඔය කියනවා වගේ රෝහලකට ගියාම හෝ උසාවියකට ගියාම හෝ පොදු ස්ථානයකට ගියාම එහෙම නැත්නම් පෞද්ගලිකව ගෙදරකට ගියාම වුණත් අපිට පේනවා එහෙම ගැහණු පිරිමි කියලා වැඩ බෙදා ගැනීමක් නැහැ. දෙන්න සහයෝගයෙන් වැඩ කරනවා. ඒක ඒවා අනිත් පවුල් වලට වඩා අර වැඩ බෙදාගත්ත පවුල් වලට වඩා සතුටිනුත් ඉන්නවා. ඉතින් අනිත් එක මෙහෙමයි දැන් මේක අහගෙන ඉන්න අය කලබල වෙන්න අවශ්‍ය නැහැ. දැන් තමන් යම් කිසි විදියකට කාන්තාවක් ඒ ගෙදර දොරේ වැඩ සම්පූර්ණයෙන්ම කරනවා නම් ස්වාමි පුරුෂයා සම්පූර්ණයෙන්ම ආර්ථිකය බලාගෙන ඉන්නවා නම් ආය ගෙදර දොරේ වැඩ කරලා දෙන්න කියලා එහෙම කරදර කළා නැවත අලුත් ප්‍රශ්න ඇති කරගන්න අවශ්‍ය නැහැ. ඒක ස්වභාවයෙන් මේකට නම් පුරුදු වෙලා ඉන්නේ. නමුත් මම කියන්නේ සමහර විට ළමයි දෙතුන් දෙනෙක් ඉන්න ගෙදරක ස්වාමි පුරුෂයාගේ සහාය නැතුව අමාරුයි. ඒ කියන්නේ ස්වාමි පුරුෂයා කොච්චර ආර්ථිකයට දායක වුණත් ගෙදර කාන්තාවකට ළමයි දෙතුන් දෙනෙක් තනියම හදාගන්නවා කියන එක අමාරුයි. ඉතින් එතකොට ඔවුන් යම්කිසි ආකාරයකින් දැන් මේ නව පරපුරේ අය නැහැ. මේක අපිත් කරන්නට ඕන දෙයක් කියන කාරණේ වගේම ඒ පවුල්වල අම්මලා උගන්වලා තියෙන පිරිමි දරුවන්ට මේ බොහෝ වෙලාවට ගෙදරට ආවහම මේ අමුත්තන්ට සංග්‍රහ කිරීම වේවා එහෙම නැත්නම් තමන්ගේ වැඩ පෞද්ගලික වැඩ රෙදි හෝදා ගැනීම පිඟාන හෝදා ගැනීම ඒ දේවල් පිරිමෑයත් කරන්නට ඕන කියන කාරණේ. ඒක අම්මලාට පුළුවන් ඇත්තටම කාන්තාවන්ටම තමයි තමන්ගේ පුත්තු ටික හරියට හදාගත්තොත් අනාගතයේදී එන ලේලිලාට ලේසියක් වෙන්න පුළුවන්. මේක පරම්පරාවකින් මේක වෙනස් කරන්න පුළුවන්. අම්මලාට වැඩ කළොත් ඊළඟ පුතුන්ගේ මේක බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපි දැන් සාමාන්‍යයෙන් කරන්නේ ගෙවල් වල තවමත් සිද්ධ වෙන්නේ අක්කට හරි නංගිට හරි කියනවනේ අයියාගේ හරි මල්ලිගේ හරි රෙදි හොදන්න පිඟාන හොදන්න එයාගේ වැඩ කටයුතු කරන්න කියලා. ඔව් තේ ටිකක් හදලා දෙන්න. ඒ විදිහට කියනවනේ එහෙම කියන්නේ නැතුව අද ඔයා අක්කටයි නංගිටයිත් එක්ක ඔයා තේ හදන්න කියන එක කිව්වොත් අපිට යම්කිසි ආකල්පමය වෙනසක් කරගන්න පුළුවන්. ඒ වගේම දැන් අපි අධ්‍යාපනය අතින් ගත්තත් අපේ පිරිමි අයත් දැන් හිතන්නට පුරුදු වෙලා තිනවා. උන්ගේ ආකල්පමය වෙනසකුත් තියෙනවා. ඒක මදිකමක් විදියට සලකන්නේ නැහැ දෙන්නගේ වැඩ බෙදා ගැනීම. හැබැයි අර මං කිව්වා වගේ සමහර වෙලාවට ඔන්න ආපහු ඇවිල්ලා කියනවා පටු සංස්කෘතික සිතින්. ඕක නෙමේ අපේ සංස්කෘතිය. පුරුෂයාට ඉස්සලාම බත් බෙදන්නට ඕන. අන්තිමට තමයි ගෑනු කෙනා කන්නට ඕන. ඔන්න ඔය වගේ පටු ආකල්ප කියන්නට පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ නැත්තම් ආගමෙන් කියන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පටු ආගමික සිතුවිලි වලින් ඇවිල්ලා කියන්නට පටන් ගන්නවා. ස්වාමි පුරුෂයා බිරිඳට මේ තේ එකක් හදලා දෙනවා නම් අපාය යනවා. ඔන්න ඔය වගේ වැරදි දේවල් කියන්න පටන් ගන්නවා. උදේම නැගිට්ටොත් අපාය. ඔය විදිහට මේ අමාරුවෙන් දැන් මේ දෙගොල්ලා සහයෝගයෙන් වැඩ කරන්න පුරුදු කරන්න යම් සමාජමය ආකල්පමය වෙනසක් කරන්න හදනකොට ආපහු අර පටු ආගමික සිතුවිලි සහ පටු සංස්කෘතික සිතුවිලි ඇවිල්ලා මේකට බාධා කරනවා. දැන් ඕකෙම දිගුවක්නේ මේ මුස්ලිම් අන්තවාදී මූලධර්මවාදී ඔය මේ තලෙයිබාන් මුස්ලිම් සමාජය කියන්නේ නෑ කාන්තාවන්ට අධ්‍යාපනයවත් දෙන්න ඕනේ නෑ. මූණ වහලා තනිකරම ගෙදර තිබ්බාම ඇති. දැන් ඔය ඇඳුම් ප්‍රශ්නේ වුණත් බලන්න දැන් ඕකත් අපේ ආකල්ප පිළිබඳ ප්‍රශ්නයක්. දැන් සමහරු කියනවා මේ ගෑනු හරියට අඳින්න නැති හින්දා තමයි මේ පිරිමි අය ලිංගික අතවර කරන්න පෙළඹෙන්නේ. මම නම් කියන්නේ මේක සම්පූර්ණ පිරිමි සංහතියටම කරන මේ අවමානයක්. මොකද විදේශයකට බැලුවොත් එම හිතාගන්න පුළුවන් ඒගොල්ලෝ අඳින ඉඩත් එක මොන තරම් වෙන අපරාධ වෙන්න ඕනද බහ පාඩේ කියලා. ඒකනේ අනිත් එක දැන් එහෙ ඔස්ට්‍රේලියාව වගේ රටක හිටපු ජූලියා ගිලානි කියන ආගමැතිතුමියත් ඇන්දේ ධනහිසෙන් ඉහළට. කවුරුත් ඒක වැරදි විදියට දැක්කේ නැහැ. දැන් එතකොට අපේ සමාජය ගත්තාම මේ මම මේ ළඟදි කියා මොනරාගල ප්‍රදේශයේ දේශනයක් කරන්න එහි හිටපු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ඒ කාන්තා කාර්යාංශයේ බාර ඒ මේ ස්ථානාධිපතිතුමිය කිව්වා දැන් සාපේක්ෂව මේ මොන්රාගල ඉන්න ළමයි හරි දිගට අඳින්නේ කිසිම දෙයක් පේන්න අඳින්නේ නැහැ. හැබැයි මේ කොළඹ තමයි ටිකක් හරි මේ පේන්න අඳින්නේ. හැබැයි කොළඹට වඩා මොන්රාගල කාන්තාවන්ට සිදුවන හිංසනය වැඩි කියලා. එතකොට මේක ආකල්පමය පිළිබඳ ප්‍රශ්නයක්. අනිත් එක ගෑනු කෙනෙක් මේ යම් කිසි ආකාරයකට තමන්ට අවශ්‍ය විදියට ඇඳගෙන ගියයි කියලා හැම පිරිමියම ඇයට අතවර කරන්න යන්නේ නැහැ නේ. යම් කිසි ආකාරයකට මානසිකත්වයෙන් පහළ පිරිසක් තමයි මේකත් මේ අතවරයට හේතුවක් කරගන්න. ඒ වගේම මේ සිල් රෙද්ද ඇඳගෙන ගිය කාන්තාවන් පවා හිරිහැරයට ලක් වෙලා තියෙනවා. දැන් සේයා දැරිය ඝාතනය වුණේ ඇයගේ මේ ඇයටව දූෂණයට ලක් කරලා ඇයව ඝාතනය කරේ
ගෙදර නිදාගෙන ඉන්නකොට දූෂකයා ජනලෙන් ඇවිල්ලා අරගෙන ගියේ. ඒ වගේම යාපනයේ විද්‍යාධාරියව දූෂණය කරේ අය පාසල් නිල ඇඳුම් එන්නිද්දි. ඉතින් ඒක නිසා මේක මේ නිල ඇඳුම් ඒ කියන්නේ ඇඳුම පිළිබඳව ප්‍රශ්නයක් කියලා අපිට කියන්නට බෑ. දැන් ඕකත් අනිත් අතට ගත්තාම බටහිර සමාජයේ මේ කොටට ඇඳීම හිංසනයට අතවැනීමක් විදියට සලකන්නේ නැහැ. හැබැයි දැන් අපේ අයට ටිකක් කකුල් පෙනුනහම වගේ තමයි අපේ අය අවුල් වෙන්නේ. මුස්ලිම් සමාජයේ සමහර තැන්වල තියෙනවා අන්තවාදී මුස්ලිම් සමාජයේ මූණ දැකීම පවා ඇඟීම් මැවිසීමට හේතුවක් කරගන්නවා. එතකොට මේක පැහැදිලිවම කාන්තාවන්ගේ අවයව නිසා හෝ වෙනත් දෙයක් නිසා වෙන දෙයක් නෙමෙයි කියලා ඒකෙන්ම පැහැදිලිනේ. එහෙමනම් අපේ අයට මේ මූණ කියන එක දැක්කහම ඔය කියන විදියට අපි කියන්නේ නැහනේ, අතපය දැක්කහම සාරියක් ඇඳහම අපි කියන්නේ නැහනේ, ඒක මේ හිංසනයට අතවැනීමක් අපේ ඇඟීම් මැවිසුණා කියලා අපි කියන්නේ නැහැ. හැබැයි ටිකක් කකුල් දෙක පේන්න ඇඳුත් ඒක අපේ අයට තාම ප්‍රශ්නයක්. මේ මුස්ලිම් සමාජයේ අන්තවාදී මුස්ලිම් සමාජයේ ඊටත් වඩා එහා ගිහිල්ලා මේක මූණ දැකීමත් හැඟීම ඇවිසීමට හේතුවක් විදියට ගන්නවා. ඒක නිසා මේක ක්‍රමික විකාශනයක් වෙන්නට ඕනේ. දැන් තවමත් අපේ ගම්වල තියෙනවා කාන්තාවන් වෙනස් විදියට හැසිරුණොත්, ඒ කියන්නේ ගම්වලම කියන්න බෑ සම්ප්‍රදේශ තියෙනවා වෙනස් විදියකට හැසිරුණොත් වෙනත් විදියකට ඇඳුම් ඇඳුත් ඇයව යම්කිසි ආකාරයකින් මැඩ පවත්වන්න ඇයට ඇගේ චරිතය පිළිබඳව යම් යම් අවලාද නගන්න හේතුවක් කරගන්නවා. අනිත් අතට බලන්න අපි කොච්චර අසං කියන අපි සමහර වෙලාවට කොච්චර අසංවේදී සමාජයක්ද කියලා. අපි ළමය කාන්තාවක් ළමයෙක්ව කුණුබක්කියට හරි ගඟකට හරි විසිකරොත් අපි කියනවා අනේ බලන්න මේ ගෑණි කොච්චර නරකද, පව් වැඩක්ද කරේ, මේ ගෑණි පුදුම මේ අපරාධකාරියක්නේ කියලා අපි කියනවා. මම කියන්නේ ඒක හරි කියලා කියනවා නෙමෙයි මමත්. හැබැයි ඒ කාන්තාවම තීරණය කරොත් එහෙම මම මගේ ගමට මම ගඟට විසි කරන්නෙත් නෑ ළමයව, මම කුණුබක්කියට දාන්නෙත් නෑ, මම ගමට ගිහිල්ලා මගේ ළමයව හදනවා කියලා ළමයව අරගෙන පියෙක් නැතුව ගමට ගියොත් මොනව වෙයිද? එතනදී අර කාන්තාවට ඉන්න දෙන්නෙත් නෑ. සමහර විට ළමයා ලොකු වුණාමත් ළමයාටත් කියනවා ඔයාගේ අම්මා ඔයාව හදාගත්ත හැටි අපි දන්නවා කියලා අවලාද නගනවා. එතකොට අපි අපේ මේ දෙබිඩි චරිතයක් තියෙනවා. අපි එක පැත්තකින් ළමයි ගඟට විසි කරනකොට, ළමයි මේ කුණුපක්කයට විසි කරනකොට අනේ පව් බලන්න මේ වැඩේ කියලා කියනවා. හැබැයි යම්කිසි කාන්තාවක් තමන් තනියම මේ වැඩේ කරනවා, පිරිමියෙක් නැතත් ළමයව හදා ගන්නවා, ඒ මට්ටමට ගිහාම අපි ඇයට යම්කිසි සහායක් දෙන්නේ නෑ, ඇයට අවශ්‍ය උපකාර කරන්නේ නෑ. හැබැයි මම මේ වෙලාවේ කියන්න ඕන නීතියෙන් නම් අවිවාහජ දරුවන්ටත් නඩත්තු ලබා ගැනීමේ අයිතිවාසිකම, ඒ කියන්නේ විවාහයෙන් පිටත උපන් ළමයින්ටත් නඩත්තු ලබා ගැනීමේ අයිතිවාසිකම ලබා දීලා තියෙනවා. දැන් මෙතෙක් වෙලා මේ අපේ ආකල්පවල ඇතිවෙන්න ඕන වෙනස පිළිබඳ අලුත් සමාජයට අපි පිවිසෙනවා නම්, මේ නවීන ලෝකයට අපි යනවා නම් කාන්තාව පිරිමි කියලා ඉරිගහන් වෙන් කරගන්න නැතුව සමායිතින් එක්ක අපි යන්න ඕනේ කියලා තමයි මේ ආකල්ප වෙනස් වෙන්න ඕන විදිය කතා කළේ. හැබැයි දැන් නීතියෙම සජීවනී මහත්මිය යම් යම් රකවරණන් දීලා තියෙනවා. හිංසාවට පීඩාවට ලක් නොවී මේ සමාජයේ Tamanට කෙලින් හිට ගන්න පුළුවන් විදිහට අවශ්‍ය නීති රෙගුලාසි දැන් අනපනත් ඇවිල්ලා තියෙනවා. මේවත් සමාජයට කාන්තාවෝ දන්නේ නැහැ. මොකද්ද අපි නීතිය පැත්තට ගියොත් එimhe හිංසාවකට පීඩාවකට අයිතියක් කඩවෙන්න නොදී Taman හරියට ඉන්න නම් Tamanට තියෙන රකවරණේ කොයි වගේ නීති රීති වලින් දීලා තියෙන රකවරණේ කොයි වගේද? ඔව් අනිවාර්යෙන් ඒ ගැනත් අපි කතා කරන්නට ඕනේ. දැන් 2005 දී පනතක් ගෙනාවා ගෙදර, කියන්නේ මේකත් ඇත්තට පුරුෂයන්ටත් මේ ගෘහස්ත හිංසනයේ වැළැක්වීමේ පනත යොදා ගන්න පුළුවන්. නමුත් අර කාන්තාවන්ගේ පැත්තට දාලා මේක පැහැදිලි කිරීමක් කරනවා නම් එහෙම ගෙදර ඉන්න බිරිඳටවත් ස්වාමි පුරුෂයාට පහර දෙන්න අයිතියක් නැහැයි කියන ඒ පිළිගැනීම මේ ගෘහස්ත හිංසනයේ වැළැක්වීමේ පනත හරහා ඇති වුණා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ පහර දෙන පිරිමි අය ඔක්කොම අල්ලලා හිරේ දාන නීතියක් නෙමෙයි මේක. මේකෙන් දෙනවා ආරක්ෂක ආඥාවක්, නැවත ඉදිරියේදී ගහන්න බනින්න එපාය කියලා. ඒ වගේම අනිවාර්ය පවුල් උපදේශනයකට දාගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් සමහර පිරිමි අය ඉන්නවා මේ ගෙදර ආරවුල් කරන්නේ තියෙන මානසික අසමතුලිතතාවයක් නිසා. දැන් මගේ ළඟට ආව එක කාන්තාවක්, එයා කියනවා එයාගේ හස්බන්ට මේ 8ට කන්න ඕනි කිව්වොත් 8ට කන්න ඕන. 8යි 5 වුණොත් ඒක හැලිවලම් පොඩි කිරීමට හේතුවක් වෙනවා. එතකොට මේව ඇවිල්ලා මානසික ප්‍රශ්න. ඉතින් සමහර අය පිළිගන්නේත් නැහැ. දැන් අපේ සමාජයේ පිළිගන්නේ නැහැනේ ඇඟට ලෙඩ හැදුනට හිතටත් ලෙඩ හැදෙන්න පුළුවන් කියලා. දැන් ඇඟට හෙම්බිරිසාවක් හැදුනාම ඔකට බෙහෙත් ගන්න නැතුව හිටියොත් ඉබේම හොඳ වෙන්නත් පුළුවන්, නියුමෝනියාව තත්ත්වයට පත් වෙන්නත් පුළුවන්. ඒ වගේ තමයි මනසටත් ලෙඩ හැදෙනවා, මනසක් තියෙනවා නම්. ඒක මේ පිස්සුව හෝ උමුතුව කියන අර අංගොඩ යන තරම් මානසිකත්වය
දැනෙවෙ. නමුත් යම් යම් තාවකාලික මානසික අසමතුලිතතාවයක් ඇති වුණාම අපි ඒවට ප්‍රතිකාර ලබා ගත්තේ නැත්නම් යම් හිංසනයක් දක්වා ඒක දුර දිග යන්න පුළුවන්. ඉතින් මේ පණතෙන් පුළුවන් අනිවාර්ය පවුල් උපදේශනෙට යන්න කියලා නියෝග කරන්න. ඒ වගේම මේ පණතෙන් පුළුවන් අනිවාර්ය මානසික උපදේශනෙට යන්න කියලා නියෝග කරන්න. ඒ වගේම පුළුවන් ස්වාම පුරුෂයා ගෙදර බඩු ටික විකුණන්න යනවනම් ඒ වගේ කාන්තාවන් අපිට ඇවිල්ලා කියනවා, දැන් ගෙදර අමගේ නමට තිබුණාට මිස් ස්වාම පුරුෂයාගේ නමට තමයි මත්ද්‍රව්‍ය වලට බැහි වෙලා වෙන්න පුළුවන්. ගෙදර බඩු ටික විකුණන්න යනවා. දැන් ගෙදර බඩු ටික විකුණන්න යනවනම් ඒක වළක්වන්නට පුළුවන්. ඒ වගේම මේ පණත යටතේ පුළුවන් දෙයක් තමයි සමහර පුරුෂයන් ඉන්නවා බොහෝ වෙලාවට ඉතින් ආර්ථික බලය තවමත් තියෙන පුරුෂයා තියෙන ගෙදර තියෙන පුරුෂයාගේ නමට නම් ඔන්න ආරවුලක් ඇති වුණොත් දැන් ගෙදරින් එළියට බහින්න මං මේ ගෙදර මගේ අම්මට හරි මගේ පාර්ශවයට පවරනවා, එහෙම නැත්නම් විකුණනවා, උකස් කරනවා, මේ ගෙදර ඉන්න අයිතියක් නැහැ කියලා ගෙදරින් එළියට ඇදලා දාන්න යනවා. එතකොට එහෙම අස්වැයා ගියාට පස්සේ නම් ඉස්තාලේ වහන්න බෑ. මේක බලාගෙන ඉන්න කාන්තාව දැනගන්නට ඕන තමන්ට රතු එළි දැල් වෙනවා නම් තමන්ගේ ගෙදර විකුණලා තමන් සහ දරුවන් අනාරක්ෂිත වෙයි කියලා නීති ආධාර කොමිෂන් සභාවකට හරි පොලිසියකට හරි ගිහිල්ලා ගෘහස්ත හිංසනය වැළැක්වීමේ පනත යටතේ තහනම් ආඥාවක් ගන්නට ඕන. ගෙදර විකුණන්න පවරන්න උකස් කරන්න එපාය කියලා. ඒ වගේම ගෙදර බඩු ටික විකුණන්න එපාය කියලා. ඒ වගේම අපි හිතමු යම්කිසි බිරිඳක් තීරණය කරනවා මට තවදුරටත් මේ මනුස්සයත් එක්ක ඉන්න බෑ, මේ හිංසනය දරාගෙන ඉන්න බෑ කියලා තමන්ගේ මහ ගෙදරට එනවා, නැත්නම් යාළුවෙක්ගේ ගෙදරට එනවා. ඔන්න ඒ ගෙදරටත් ඇතුල් වෙලා මේ මනුස්සයා හිංසනය කරන්න යනවා. එහෙම නැත්නම් මගතොටේදී හම්බෙලා බස් එකේදී හම්බෙලා මේ බස් එකෙන් ඇදලා හිංසනය කරපු අය අපිට හම්බෙලා තියෙනවා. එතකොට මගතොටේ පසුපස ඇවිල්ලා කරදර කරනවා නම් අලුතෙන් පදිංචි වෙලා සිටින ස්ථානයට ඇවිල්ලා හිරිහැර කරන්න හදනවා නම් මේ සියලු දේවල් වළක්ව ගන්නට පුළුවන්. ඒ වගේම බස් රථයේදී ලිංගික අතවර වලට ලක් වෙනවා නම් කාර්යාලයේදී ලිංගික අතවර වලට ලක් වෙනවා නම් ඒකත් දඬන නීති සංග්‍රහයේ 345 වෙනි වගන්තිය අනුව අපරාධ වැරැද්දක්. ඒකටත් ඔබට පුළුවන් ළඟම තියෙන පොලිස් ස්ථානයට යන්න. ඉතින් මේක අර නලින් මුලිනුත් කිව්වා වගේ සමහර කාන්තාවන් අර යකා ඉන්නවටත් වඩා කළුවට තමයි මවාගෙන ඉන්නේ. අද දැන් ඒ අයට යම් මං කියන්නේ හැම පොඩි ප්‍රශ්නයකටම පොලිසිය උසාවි දුවන්න කියලා. නමුත් පොලිසිය උසාවි තියෙන්නේ ගෙදර විසඳගන්න බැරි මට්ටමට ප්‍රශ්න ආවාම යන්නත් සිද්ධ වෙනවා. එතකොට ස්වාමි පුරුෂයා හෝ එහෙම හිංසා කරනවා නම් තමන්ට පුළුවන් පොලිසියේ තියෙනවා දැන් ළමා හා කාන්තා ඒකක. ඒවට ගිහිල්ලා මට කාන්තා නිලධාරිනියක්ම ඕනේ මේ ප්‍රශ්නෙට කියලා උනත් ඉල්ලන්න පුළුවන්. ඒ වගේම ළමා හා කාන්තා කාර්යාංශයක් තියෙනවා කොළඹ ග්‍රෑන්ඩ් පාස් වල. රට පුරා නීති ආධාර කොමිෂන් සභා තියෙනවා. 83ක් තිබෙනවා. තමන්ගේ ළඟම උසාවිය ගාවට ගිහිල්ලා නීති ආධාර කොමිෂන් සභාව කොහෙද තියෙන්නේ කියලා අහන්න. මොකද නීති ආධාර කොමිෂන් සභා තියෙන්නේ මේ උසාවි පරිශ්‍රයේ තුලමයි. ඒතර මේ වගේ නොමිලේ නීති උපදෙස් ගන්නට පුළුවන්, නොමිලේ නීතිඥ සහාය ලබා ගන්නට පුළුවන්. ඉතින් තමන්ගේ නීතිමය අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් වීම කාන්තා ඔබගේත් වගකීමක්. මොකද සමහර අය මේ ටෙලි නාට්‍ය බැලිල්ලයි මොකක් හරි අර ඒ වගේ දෙයකට විත් මං කියන්නේ බලන්න එපා කියලා. තමන්ගේ විනෝදය ඒක. නමුත් ඒ වගේ දේවල් වලට විතරයි උනන්දු වෙන්නේ. තමන් අමාරු වැඩනකම් ප්‍රශ්නයක් මතුවෙනකම් නැත්තම් සමහර අය මතුවලා තියෙන ප්‍රශ්නේ තවදුරටත් කබලෙන් ලිපට වැටෙනවා. මේ ඉගෙන ගන්න උවමනාවක් නැහැ. කියන්නේ වෛද්‍ය සාකච්ඡාවක් ගියොත්, නීතිමය සාකච්ඡාවක් ගියොත් සමහරලාට මේ ඉගෙන ගන්න උවමනාවක් නැහැ. ඒක නිසා කාන්තාවත් සූදානම් වෙන්නට උණු ඔබේ පෞරුෂත්වය වැඩි දියුණු කරගන්නට නම් මේ තියෙනවාට වඩා වැඩි නීතිමය දැනුමක්, සෞඛ්‍ය දැනුමක් ලබාගෙන ඔබේ දරුවන්ටත් ඒ අධ්‍යාපනය ලබා දෙීම දක්වා ආකල්පමය වෙනසක් කරගන්න. හරි. ඒ ආකල්පමය වෙනස ඇති වෙන්න නම් අර කිව්වාගේ දැනුම අත්‍යවශ්‍යයි. ඒ නිසා ඔබ ඉන්න තැනින් උඩට යන්න කැමති නම්, තව අඩියක් තව පිම්මක් පයින්න කැමති නම් සමාජය තුළ මේ සිද්ධ වෙන දේවල් ගැන අවධානයෙන් ඉන්න අර කිව්වාගේ ඔබට උදව් කරන්න ඕන තරම් ආයතන තියෙනවා. නීති ආධාර කොමිසම කියලා කියන්නේ මේක එක් ආයතනයක්. ඉතින් එතනද ගිහිල්ලා ඔබේ ප්‍රශ්නේ කියලා අපි මේ ගැටුමකට අත වනන්න හදුව නැත්නම් ගැටුමකට යොමු කරනව නෙමෙයි, ගැටුම විසඳ ගන්න ඕනේ. කතා බහ කරන ප්‍රතිය එකක් හදලා දෙනවා. මේක සමහරට කතා කරන්න බල ඔබට උදව් කරන කෙනෙක් ඉන්නත් පුළුවන්. අන්න ඒ නිසා ඔබ එතනට යන්න, ඔබ ඒ සහනය ලබා ගන්න, පීඩාවට හිංසාවට පත් වෙන්න එපා. ඔබේ අයිතිය ඔබ රැකගන්න කියන ඉල්ලීමත් එක්ක මේ සාකච්ඡාව නිමා කරන්නේ. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා නීතිඥ සජීවනී අබේකෝන් මහත්මියට. ඉතින් ඇගේ දැනුම දේශනවලට සහභාගී වෙලා මාධ්‍යයට සහභාගී වෙලා මේ කත්තු දේවල් අපි ඔබට හැකි පමණින් බෙදා දෙනවා. වගේම අපිව රසවත් කරන්න, අපිට ගීතයෙන් අපිව සතුටු කරන්න දෙන්නෙක් ආවේ තමයි ඉෂිනි කොඩිකාර සහ නොසිදි ගමගේ. ඔබ දෙදෙනාටත් ස්තුතියි. ඉතින් යන්න දෙන්න බෑ, අපි සාකච්ඡාව නිමා කරන්නත් ලස්සන ගීතයකින්. අපි ගීතයත් අහලම මේ සාකච්ඡාව නිමා කරමු. මේ ගීතය අහන ගමන් ඔබ රැඳෙන්න රුගසෙවනත් එක්ක. Your heart, I don't.
sorrow. There are ways to get there if you care enough for the living. Make a living space, make a better place in the world. Make it a better place for you and for me and the entire human race. There are people dying, if you care enough for the living, make a better place for you and for me. If you want to know why there is love that cannot lie, love is strong. But all the cares of job will give way. If we try, we shall see. In this bliss we cannot feel. Full of dread, we stop existing and start living. But it feels that always love enough for us growing to make a better world. In the world, make it a better place for you and for me and the entire human race. There are people dying, if you care enough for the living, make a better place for you and for me. Care enough for the living, make a better place.